সমাধি এখানে চৌহান চাঁদকে রক্ষা এমনি যে কেন হ্যাঁ শ্রদ্ধা হওয়ার মূল্য নেই, নেই, বললেন নেই শ্রদ্ধা হওয়ার মূল্য, শ্রদ্ধা হয়নি। শ্রদ্ধা হওয়ার মূল্য, শ্রদ্ধা হওয়ার মূল্য শীলের পরিপূর্ণ নাটি তের মানে শীলের পরিপূর্ণ শীলে মুদ্রায় নাটি কালে তিব্বেন গোপ হালে নিচ্ছে মাঙ্কলি গোশালে আর কারণ শীলের পরিপূর্ণ সমাধির পরিপূর্ণ এগুলো ওনলাক ধ্যান কালে হিত পিঠান পুলো নমুত শ্রদ্ধা অবশ্য না নেই, শ্রদ্ধা অবশ্য না দেখো সাই বাবা হিত ইন্ডিয়ান খুদ্র ধ্যান শক্তি দিন আয় ওনলাক রূপে রূপে হিত পিঠান পুলো এগুলো পিঠে ডাক্তার বেড়েন না মেহিন শ্রদ্ধা হয় না ඒක ශ්‍රද්ධාවයි ද අපේ මේ ආසිය ආරම්භය එතනින් තමයි ධර්ම ආරම්භ කරන්නේ සෝ දෝක උඹක් අය මේ පිට රටාවේ වරද්ද ගන්න ඔතන ඒගොල්ල සමාධිය තමයි ධර්මය කියලා ගන්න බුදුරණන්සේ කියන්නේ යමේ කරටුව හොයාගෙන කැලේට යනවා ගහක් කපන අරටුව හොයාගෙන කොහොමද එක්කෙනෙක් ඉන්නේ අරටුව කියලා ගහේ කොළයි අතුයි අරගෙන එනවා මෙයා අරටුව හැටියට දකින්නේ කොළයි අතුයි විතරයි එයා ඉන්නේ හරිය දකින්නේ දෙවෙනි කෙනා එනවා එයා ගිහලා ගහේ අර එළිය කියන එක ගලවගෙන එනවා එයා දකින්නේ අර ටූ කියලා එක තමයි තුන්වෙනි කෙනා එනවා එයා ගිහලා ගහේ සිබිය ගලවගෙන එනවා එයා අර ටූ කියලා දකින්නේ ඒකයි හතරවෙනි කෙනා එනවා එයා ගහේ පොත්ත ගලවගෙන එනවා අර ටූ කියලා හිතාගෙන එනමුත් එයා අර ටූ කියලා හිතාගෙන එන්නේ නමුත් අර ටූ තාම ගහේ පිනවා කවුරුත් ඒක හඳුනාගත්තේ නැහැ ඉතින් ඒකෙන් බුදුරණාහිසේකින් කියන්නේ ගහේ අතුකොළ කියන්නේ එයා පැවිදි වෙලා ලාභ සත්කාර වලට පීඩිත සංසාරවල විදි වෙලා ජීවත් වෙනවා පැවිදි නමුත් එයා ඒවට කිදි වෙලා ජීවත් වෙනවා. එතකොට එයා සාසනේ මොකද්ද දන්නේ අරටුව කියලා. කොළයි අතුලන්නේ. ඉතින් තව කෙනෙක් ඉන්නවා එයා සීලය ළඟ නවතිනවා. සීලය ආරක්ෂා කරගෙන සීලය රැකගෙන සීලය තමයි ධර්මය කියලා හිතාගෙන සීලය තැනට නවතිනවා. බුදුරජාණන්සේ එයා කි බුදුරජාණන්සේ කියනවා එයා ගහ ළඟට යනවා. ගිහලා එයා ගහේ පොත්ත අරගෙන එනවා. මේක තමයි අරටුව කියලා. එතකොට සීලය කියන්නේ පොත්ත කියලා බුදුරජාණන්සේ කියනවා. තුන්වෙනි කෙනෙක් ඉන්නවා එයා සමාධිය තුල ඉන්නවා. සීලෙන් පරිපූර්ණ වෙලා සමාධිය තුල. සමාධියෙන් ගැන හිතන සමාධිය තුල මේ ඉන්නවා බුදුරණන්ට එයා කියන ගහේ තියෙන අර මේ සිවිය ගලවගෙන ඉන අරටුව කියලා හිතලා තව කෙනෙක් ඉන්නවා සීලේන පරිපූර්ණයි සමාධිය සකස් කරගෙන යා ධ්‍යාන තල ස්පර්ශ කරමින් ඉන්නවා එයා තමයි ගහේ අර එළිය ගලවගෙන ඉනවා කියන අරටුව අරගෙන තාම දැන් මේ තුන් දැන් මේ තුන් දෙනාම තාම ගහේ අරටුව දැක්කේ නැහැ නමුත් සමාධිය දක්මද ඉහළට ගිහිල්ලා දොර අරටුව දකින්නේ කවුද මේ සියල්ලම විනිවිද ගිහිල්ලා දකින්න කෙනා තමයි අරටුව හඳුන ගන්න කියනවා ඒ නිසා ඔතන තියෙන ওই කතාවේ තුල ඔතන තියෙන මේක. මොකද අරවා තාම අරටුව හඳුනගෙන නැහැ. අරටුව හඳුනගන්නේ නැත්නම් මොකද ශ්‍රද්ධාවේ ප්‍රශ්නයක් නේද? ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ නම් ඒ අරටුව හඳුන ගන්න. එන සමාවෙල අර හතර සන මුලින්ම කියපු ඒ කරුණත් පළවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේට ගරු කරන්න ඕනේ. දෙවෙනි කාරණේ ධර්ම රත්නයට ගරු කරන්න ඕනේ. තුන්වෙනි කාරණේ සංඝ රත්නයට යා ගරු කරන්න. ඒ කියන්නේ තෙරුවන්ට ගරු කරන්න. කාරණා තුනයි. හතරවෙනි එක යා සීලයට ගරු කරන්න ඕනේ. පස්වෙනි එක යා සමාධියට ගරු කරන්න ඕනේ. හයවෙනි කාරණේ අප්‍රමාදී භාවය. ඒ කියන්නේ ප්‍රමාද භාවයට පත් වෙන කෙනාට බෑ ඒක කරන්න. හත්වෙනි කාරණේ ධර්ම සාකච්ඡාවට ගරු කරන්න. ඔය කාරණා හත බුදුරජාණන් වහන්සේ කියන්නේ. ගරු